සන්දෑවක් අද දින කැබිනට් තීරණ දැනෙන්දීමේ විශේෂ රැස්වීමට මගෙත් සමග සහභාගි වෙනවා ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරිම් ෆර්නැන්ඩෝ මැතිතුමා. අද දින අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමාගෙනුත් ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වුණා. එහිදී ඉතා විශාල වශයෙන් මේ පැවැතිලා තිබෙන ආර්ථික අර්බුදයක් ඒ තුළ ඛනිජ තෙල් සහ ගෑස් හිඟවීම තුළ ජනතාව පත්වෙලා තිබෙන පීඩාකාරී තත්ත්වයක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී විශේෂ අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ අනපේක්ෂිත ලෙස පසුගිය දිනවල ලැබීමට නියමිත තෙල් ලබාගත නොහැකි වීම කරන කොටගෙන උග්‍ර ඩීසල් හා පෙට්‍රල් හිඟයකට රට මූණ දෙන බව පැහැදිලි කළා. ඒ සඳහා නිසි ක්‍රමවේද සහ වැඩපිළිවෙළවල සකස් කරගෙන අවශ්‍ය තොග ලබා ඇනවුම් කරලා ලබා ගැනීම සඳහා විධිවිධාන සියල්ල සකස් කරලා තිබෙන ක්‍රමවේද එතුමා විසින් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළා. ඒ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ අත්‍යවශ්‍ය සේවා ජන ජීවිතයට අවශ්‍ය කරන සේවා පවත්වාගෙන යාමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තියෙන සීමිත තෙල් තොග සීමිත ආකාරයට බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළ සකස් කිරීම වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන්නටත් උදාහරණ වශයෙන් වරාය නැවුතොට සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදා හැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනයේ යනාදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් හා පෙට්‍රල් ලබා දෙන අතර අනිකුත් සියලුම අංශ විසින් තම තමන්ගේ නිවෙස්වල සිට රාජකාරී කටයුතු කිරීමෙන් මේ දුෂ්කර අවස්ථාවේදී ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවරට සහාය වෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නුනොත් වෙන්නේ අපිට අත්‍යවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතුව තියෙන සීමිත තොග බෙදා හැරීමේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි ජූලි මාස 10 වෙනි දින තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනිත් කටයුතු తాවකාලික වශයෙන් අත්හිට වීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලයේ තීරණය කළේ. ඒ අනුව පාසල් ගත්තොත් ඒ සඳහා අධ්‍යාපන ඇමැතිතුමා සඳහන් කළා තීරණ ගැනීමේ බලය ලැබලා දීලා තියෙනවා පාසල් ප්‍රධානීන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලට. ගම්බදව තිබෙන පොදු ප්‍රවාහනය විශාල වශයෙන් යොදා නොගෙන පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් පාසල් 10 වෙනිදෙන් පස්සේ පටන් ගන්නවා. 10 වෙනිදා සිට අඛණ්ඩව ඛනිජ තෙල් සහ ගෑස් සැපීම පිළිබඳ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදලා තිබෙන්නේ. ඒ නිසා මේ ඇතිවන తాවකාලික දුෂ්කරතාවයේ පිළිබඳ අපි බලවත්සේ රජයේ වශයෙන් කනගාටුවට පත් වෙනවා. මොකද මේ අපේ රටේ ඉතිහාසයේ නොවිරු දැවැන්තම රාජ්‍ය මූල්‍ය හා විදේශ විනිමය පිළිබඳ අර්බුදය. ඒ යටතේ අපි විදේශවලින් කලින් ලබාගෙන තිබෙන ණයතුරුස් නිසි ආකාරයේ නොගෙවීම කරන කොටගෙන අපිට ආනයනය කරන්නට අවශ්‍ය ණයවර ලිපි විවෘත කරවා ගැනීම යනාදීන් ඇතිවිලා තියෙන ප්‍රශ්න රාශියක් තමයි මේ විසඳගෙන 10 වෙනිදා සිට ඛනිජ තෙල් හා ගෑස් අඛණ්ඩව සැපීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන තෙක් මේ කාල පරිච්ඡේදය තුළ අද මධ්‍යම රාත්‍රියේ 12 සිට ජූලි 10 වෙනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවත්වාගෙන යන ලෙසත් කෙටි දුර සඳහා අවශ්‍ය කරන පොදු ප්‍රවාහන සේවය ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගින් ලබා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අන්තර් පළාත් ගමනාගමනය බොහෝ දුරට අත්හිටවන්න සිද්ධ වෙනවා මේ තිබෙන සීමිත තෙල් තොග පැවතීම කරන කොටගෙන. සංචාරක ව්‍යාපාරයේ අපනයන කර්මාන්තය යනාදිය ඒ මේ සීමිත ඉන්ධන භාවිතය තුළින් අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුද්ගලික අංශයත් උත්සාහ දරයි කියලා අපි විශ්වාස කරනවා. මේ තීන්දුව ගත්තේ රටක් විදියට අපි මේ මොහොතේදී විශාල කැපකිරීම් රාශියක් කරපු කණ්ඩායම. රටක් විදියට
අපි විශ්වාස කරනවා රජයේ අංශයත් ඒ වගේම මේක පෞද්ගලික අංශයත් සහයෝගය ලබා දී අද මැදියම රාත්‍රියේ සිට විශේෂයෙන්ම මේකට හේතුව පෞගිය දවස් කිහිපෙදී අපි අනුමුම් කරපු ඉන්ධන තොග සීමිත වීම සම්බන්ධයෙන් රටේ උද්ගත වෙලා තියෙන ව්‍යාකූල තත්වයක් පිළිබඳව අපිට කරුණු මතුවලා තියෙනවා. සෝ අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නේ ජූලි 10 වෙනිදාන් පස්සේ මේ රට සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍ය ඉන්ධන සියලු දේ මේ දවස් කීපය තුළදී එක් රැස් කර ගැනීම සහ ඒව අවශ්‍ය විදිහට බෙදා හැරීමේ කළමනාකාරීත්වය කරන්න. බන්දුල වුණාද මැතිතුමා කිව්වා වගේ අත්‍යවශ්‍ය සේවා කිව්වම ආහාර පාන බෙදා හැරීම, ඒ වගේම අන්තර් වාර ප්‍රවාහනය, ඒ වගේම මේ වගේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අවශ්‍ය සියලු ඉන්ධන ලබා දීම, ඒ වගේම ගුවන් යානාවලටත් ඒ වගේම සංචාරකයන්ටත් අවශ්‍ය දේවල් කටයුතු ඒ විදිහටම ඒ අයුරින්ම සැපේනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේක වර්ධවා තේරුම් ගත්තොත් මේක ලොක්ඩවුන් එකක් නෙමෙයි. මේක හැබැයි වර්ක් ෆ්‍රොම් හෝම් 10 වෙනිදා වෙනකම්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ පලාතේ රැඳීම තමයි. ඒ පලාතේ රැඳීම තුළදී තමන්ගේ ඉස්සරහ කඩේ, බඩු ගන්න තියෙන කඩේ ඒ සියලු දේවල් සාමාන්‍ය විදිහට කටයුතු සිදු වෙනවා. ඒ වගේම ෆාමසි බෙහෙත් ලබා ගැනීම මේ සියලු කටයුතු සාමාන්‍ය ලෙස පවත්වනවා. මම නැවත වතාවක් ආයාචනා කරනවා මේ ලාංකිකයන්ගෙන් මේ වෙලාවේ අර්බුදයකින් එළියට එන්න අපි රටක්සේ උත්සාහ කරන මොහොතක්. විශේෂයෙන්ම සති පහකින් ප්‍රාතිහාරයක් පානට බොහොම අමාරුයි. අපි වැටලා තිබුණු තත්ත්වෙත් එක්ක සති පහක් තුළ අපිට විශ්වාසයක් ලැබෙමින් පවතිනවා. අපේ සාකච්ඡා IMF එක තිබ සාකච්ඡා, ඒ වගේම ඇමරිකාවත් එක්ක තිබුණු සාකච්ඡා මේ සියලු දේම සාර්ථක වෙමින් මේ පහුගිය දවස් කීපේ අපි මුදලුත් එකතු කරගෙන තියෙනවා අපේ නැව්වලට ගෙවන්න. ඒ නිසා විශ්වාසිකින් අපි පසු වෙනවා 10 වෙනිදෙන් පස්සේ ලංකාව සාමාන්‍ය තත්ත්වයට සාමාන්‍ය ලෙස කටයුතු ගෑස් ඒ වගේම ඉන්ධන ලබා දීමේ කටයුතු නැවතතාවක් ආරම්භ කරන්නත් සාමාන්‍ය ලෙස කටයුතු රට ඇරලා කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී තෙල් පෝලිං වල රස්තය දුවෙමින් මිනිසුන්ට ඇතිවෙන ආතතිය ව්‍යාකූලත්වය මම හිතනවා අඩු කරන්නත්, මොකද විශ්වාසයක් නැහැ හෙට තෙල් තියෙයිද අනිද්ද තෙල් තියෙයිද. ඇත්ත වශයෙන්ම තෙල් ප්‍රමාණය අඩු නිසා කාංචන විජේසේකර මහත්තුමා අද මේ කැබිනට්ුවෙන් පස්සේ එහෙමම කටාර් රාජ්‍යයට පිටත් වුණා. ඒ වගේම තවත් ඇමතිවරයෙක් රුසියාවට යනවා. ඒ වගේම අනිකුත් ඇනෝම් කරන්න ඕන ඇනෝම් ටික කරලා ඒව එන දිනවකවානුවත් අපි අද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. ඒ නිසා විශ්වාසයකින් 10 වෙනිදෙන් පස්සේ රට සාමාන්‍ය තත්ත්වයට ගේන්න පුළුවන් දැන් තියෙන ඉල්ලුම අඩු කර ගැනීමට තමයි අපි මේ ඉල්ලීම ඔබතුමාලගෙන් කරන්නේ. මේක කාරුණික ඉල්ලීමක් රටේ ජනතාවක් ඇරෙට, මේ අර්බුදයට මුහුණ දෙන ජනතාවක් ඇරෙට, මේ අර්බුදෙන් එළියට එන්න උත්සාහ කරන ජනතාවක් ඇරෙට ඔබ සියලු දෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. නැවතවතාවක් අවධාරණය කරනවා නොයෙකුත් කණ්ඩායම් මාස 6ක් අවුරුද්දක් 2ක් ඉල්ලන වැඩපිළිවෙලේදී අපි ඉල්ලන්නේ මාස 3ක කාලයක්. තාම සති 5ක් පමණයි මේ ගත වෙලා තියෙන්නේ. සබ් පුංචි අවස්ථාවක් මේ වෙලාවේ ඔබතුමාලගේ සහයෝගයත් මේ රට සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා විශේෂම මාධ්‍ය ආයතන වලින් මේක ලොකු වගකීමක් බාර වෙනවා. ඒ මාධ්‍ය ආයතන සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රවෘත්තිය ජනතාව වෙත තාමත්ම සංවේදී කටයුත්තක් ලෙස සලකලා මේ රටේ ප්‍රශ්න ඇති නොවන තැනකට රට ගෙන යන්නට මාධ්‍ය වගකීමත් ඉටු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. මොකද රටක් හැටියට මේ ප්‍රශ්නට විසඳන්න නම් අපි සියලු දෙනාම එකට එකතු විය යුතුයි. අපි විශ්වාස කරනවා 10 වෙනිදෙන් පස්සේ මේ වැඩපිළිවෙල සාර්ථකව සාමාන්‍ය පරිදි කටයුතු ඉදිරියට ගෙන යන්නට අපිට හැකියාව අත්වෙයි කියන එක අපි මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි.